ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව සහ සමස්ත ලංකා කාරක සභාව ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා. ඒ බත්තර මුල්ල අපේගම පරිසරයේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර ඇතුළු පක්ෂ ජ්‍යෙෂ්ඨයන් විසින් ජනාධිපතිතුමා පිළිගනු ලැබුවා. ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනාගේ කණ්ඩායම නියෝජනය කරමින් SB දිසානායක WDJ සිරිවිරත්න, ඩිලන් පෙරේරා සහ අනුරාධ ජයරත්න යන මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක්ද ඊට එක්ව සිටියා. හිටපු අග්‍රාමාත්‍ය දීමූ ජයරත්න මහතාද රැස්වීමට සහභාගී වුණා. මහලේකම් දුමින්ද දිසානායක මහතා වෙනුවට තාවකාලික මහලේකම්වරයා ලෙස මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පත් කර ගැනුණා. ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා වෙනුවට අමාත්‍ය දුමින්ද දිසානායක මහතා නව ජාතික සංවිධායකවරයා ලෙස පත් කරගෙන තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිහාසයේ පළමු වරට විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් ලේකම් ධූරයට පත්වීම. මම හිතන්නේ 56 දරුවෙක් විදිහට මම හරි ආඩම්බර වෙනවා තාවකාලික මණ්ඩලයේ ලේකම් ධූරයට මා තෝරා ගැනීම ගැන. ඈත ගම්මානයක ගොවි දරුවෙකුට පක්ෂ නායකත්වයේ හිමිවන තරමට පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදී කරලා තිබෙනවා. මට හිතෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩ නැගී යුත්තේ නිෂ්පාදන ආර්ථිකයක්, දේශීය චින්තනයක්, ජාතිකවාදී දැක්මක් සහිත ව්‍යාපාරයක්. මේ කෙටි කාලය තුළ තමුන්නාසලාගේ සහයෝගය මේ ගොඩනගන්න, මේට සම්බන්ධ වෙන්න මට සහයෝගය ලබා දෙයි කියලා විශ්වාස කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජය වේවායි ප්‍රාර්ථනා කරමි. මේ තාවකාලික නිලධාරි මණ්ඩලය මේ මාසෙ එකහමාර තුළ අපි පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරලා අවසන් කරනවා. අපේ දුමින්ද දිසානායක හිටපු ලේකම්තුමා මේ නිලධාරි මණ්ඩලයේ හිටපු එක විසුරා හැරීමේ යෝජනාව ඉදිරිපත් කළා. ඉල්ලා අස්වීම ඒක මේ යෝජනාව මම සම්මත කළා. ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල සඳහා කැලණි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහත්මයා අපිව පත් කරගත්තා. සියලු දෙනාගේම ඒකමතිකත්වයෙන් කිසිම බෙදීමක් කිසිදු ප්‍රශ්නයක් නැතුව අපට තියෙනවා විශේෂ වගකීමක්. පක්ෂය නැවත ගොඩනැගීමේ පක්ෂය පිළිබඳ තියෙන නව ප්‍රතිපත්තිමාලාව සැලසුම් කිරීම, අනාගත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් මේ රටේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැගීම ඉදිරි ජනාධිපතිවරණය සඳහා එතුමාගේ නායකත්වයෙන් ආණ්ඩුවක් පිහිටවීමේ වගකීම අපි ඉස්සරහා තියෙනවා. ඒ සඳහා කටයුතු වලට සංවිධානය වීම, ඒ සඳහා මතවාදයක් ගොඩනැගීම තමයි අපි හමුවේ තියෙන ප්‍රධාන වගකීම ඉදිරියේ මම දකිනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපදේශකවරුන් ලෙස හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, හිටපු අග්‍රාමාත්‍ය දීමූ ජයරත්න යන මහත්ම මහත්මීන් තෝරා ගැනුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී SB දිසානායක මහතා නැවතත් පක්ෂයේ භණ්ඩාගාරික ලෙස තේරීපත් වුණා. පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරුන් ලෙස තේරීපත් වුණේ අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන WDJ සිනිවිරත්න, අනුරු ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේම් ජයන්ත යන මහත්වරුන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපතිවරුන් ලෙස අමාත්‍යවරුන් වන සරත් අමුණුගම, මහින්ද අමරවීර, HM ෆෞසි, විජිත් විජේමුණි සොයිසා, පියසේන ගමගේ සහ දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල්ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයසිරි ජයසේකර, ඩිලන් පෙරේරා, අන්කජුන් රාමනාදන් යන මහත්වරුන් තේරීපත් වුණා. උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපතිවරයෙක්. අමාත්‍ය රංජිත් සීමලාපිටිය, පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් වන සරත් ඒකනායක, ධර්මසිරි දසනායක, ඉසුර දේවප්‍රිය, චාමර සම්පත් දසනායක සහ නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගේවන්න, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, සුමේදාජී ජයසේන යන මහත්ම මහත්මීන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව උපලේකම්වරුන් ලෙස තේරීපත් වුණා. ඊළඟට එන පලාස්සභා මැතිවරණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජයග්‍රහණය කරවන්නත්, ජනාධිපතිවරණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය ජයග්‍රහණය කරවන්නත් කටයුතු කරන වැඩපිළිවෙලකට යන්න සියලු දෙනා ඒකමතිකව තීන්දු කරා. වෙනදටත් වඩා අපි සහයෝගය ලබා දෙන අලුත් ලේකම්තුමත් එක්ක මේ පක්ෂයේ ප්‍රතිසංවිධානය කරන සහ පක්ෂයේ ඉදිරි ජයග්‍රහණය කරා මෙහෙවන වැඩේදී මම හිතන්නේ මේ තනතුරු සියල්ලම අපි අරගෙන ආවිල්ලා තියෙන්නේ මේ මරණකම්ම තියාගන්න නෙමෙයි. හැබැයි අපි දකිනවා සමහර වෙලාවට යම් තනතුරක් දරුවාට පස්සේ ඒක නැති වුණාම නැවත වතාවක් ඒක ලබා ගන්න කටයුතු කරනවා, රටක් කවුල් කරනවත් අපි දැකලා තියෙනවා. තනතුරෙන් තමන් වැජඹෙන්නේ නෙමෙයි, තමන් නිසා පක්ෂ වැජඹෙන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒක තමයි අපි හැමෝගෙම බලාපොරොත්තු විය යුතුයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව පිහිටුවීමේ ක්‍රියාන්විතය ආරම්භ කිරීම තමයි සිද්ධ වුණේ. එහෙනම් ඒ වගකීමත් එක්ක ලොකු ප්‍රවේශයකට යන්න පුළුවන් වෙයි. මේ පක්ෂයේ මං හිතේ ඉදිරියට ගෙනයන ජනාධිපතිතුමා ගෙන යන දැවැන්ත වැඩපුළ තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තව තවත් ශක්තිමත් වෙයි කියලා මම විශ්වාස කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ රටේ ජාතික දේශපාලන පක්ෂයක් වශයෙන් ආරක්ෂා කළ යුතුය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැනට කටයුතු කරන සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මධ්‍යම කාරක සභාව සඳහා තෝරාපත් කර ගැනුණු අතර පක්ෂයේ සභාපතිවරයා විසින් මධ්‍යම කාරක සභාවට පත් කළ යුතු අනෙකුත් පත්කිරීම් ඉදිරියේදී සිදු කිරීමට නියමිතයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරුන් ඇතුළු විවිධ සංවිධානවල තනතුරු හා නියෝජිතයන් ඉදිරියේදී පත්කරන බවයි වාර්තා වන්නේ.